හැමෝටම අද මඟ වලත් එක කතා කරන්න යන්න කැම්පියටර් නැට්වර්ක් වල ොහොම බේසික් දේවල් ිකක් පලවෙනි දේ අපි බලමෝ මොකක්ද කම්පියට නෙට්ුව එකක් කියන්න කියලා අපි හැමෝම ඉන්ටනෙට් කියන කම්පියට නට්වර් එක පාවිච්චි කරනවා අපි හැමෝම මේ දවසල ස්පේෂලි මේ කොවිඩ පැනඩමි කිශ්ුව එකත් එක් නටවර් අනිවාර්ම පවිච්ික නො එක ැන ඉටනෙක්්ඇන් නැති කනෙක් නැති තරම් කොට බේසිලි මොක්ද කම්පියට නෙට්වර්කයක් කියන්නේ සාමානෙන් කම්පියට නෙට්වර්කයක් දිට අපි කන්සිඩ කරන්නේ කැම්පියුට දෙකක් හෝ කීපයක් අපි එකන එක කනෙක්් කරන්නවා අප පර්පස්සක වෙන්නේ අපි ඕනම දෙයක් කරදදිී. අපිට ඒකට හේතුවක් කියෙන් ඕන ඔබ්ජෙක්් එකක් තියෙන්ට ඕන කම්පියටර් නෙට්වර් එකක් හදන එකේ පපස්සක වෙන්නේ නම්බවන් මතක තියාගන්න ඒක Uh, sharing resources අපි කම්පට නෙටවර්කයක් හදන්න හේතුව තමයි අපිට මේ කම්පියටර්ස් වල තියෙන රිසෝස එකනෙකා අතර ෂයා කරගන්නක තමා ප්‍රධානම අරමුණ එතකොට කම්ියර් දෙකක් හෝ කියපයක් අපි එකනෙකට කනෙක්රනවා ඇතකොට අපකට කම්පට නෙටවර්ක්යක් කියනවා මේකන් අපිට නඩවන්ටේ් එක අපිට පුළුවන් මේ කම්පියටස් අතර ග groupප කම් computer සතර අපිට රිසෝසස් ෂයා කරගන්න දැන් ඉළඟට එන ප්‍රශ්නයෙන් මොකක්ද මේ රිසෝස් එක මේ රිසෝස් එක අපි හැමෝම කරන විදිහට ඉන්ටනෙට් ෂයා කරගන්නවා වෙන්න පුළුවන්. එහෙම නැත්තං අපි ෆයිල් එකක් ෂයා කරගන්න වෙනවා පුළුවන්. එහෙම නැත්තං අපි එක කම්පියුට එකක තියෙනCDරෝම් එක ෂයා කරනවා අනිත් කෙනට එහම නැත්තන් කම්පියට එකට කෙනෙක් වෙලා තිෙන හමනත්න් නව එකට කනෙක් වෙලා තියෙන පින්ට් එකක් ෂයා කරගෙන හැමෝම පින්ටවට් ගන්නවා ඔය වගේ ඕනම රිසෝස් එක අපිට කැම්පියට නෙට්ුව එක කරහා ශයා කරගන්න පුළුවන්. දැන් අපි මේ සිනාරිියෝක කතා කකරුත් දැන් මම යාලට මෙතනෙදගෙන ලයිු ලෙක්ෂ එකක් කරනවා ඇතකොට මම රිසෝස් පර්සන් කෙනෙක් විදිහට වාලට ෂයාා වෙලා තියෙනවා ඒකත් වෙලා තියෙන්නේෙ ඔයාගේ සහ මගේ කැම්පියුට එක නෙට්ුවක් එකට කෙනෙක්් වෙලා තියෙන් නිසා ඉන්ටරනෙට් එක හරහා. මෙතන්දි අපි කතාගල්ල තියෙනවා මේ ස්ලයිඩ් එකේද ප්‍රධාන වශෙන් අද නෙට්වර්ක්වල තියෙන තත්ත්වේ නෙටවක Today අපි දන්නවා. කපිට නටර්ක් ටෙක් නෝජියගේ දුණනුවත් එක්ක අපිට ලේසින් ඉගෙන ගන්න පුළුවන් ඒකට තව උදාහරණ අශනය අපි දැන්කරන්න තේවගේ දෙයක් දැනට අවුරුදු කීපයකට කලින් අපි වැැලුවො අපි ගෙන ගන්න නම් ෆිසිකල් Class roomම් එකකට ගියා දැන් අපිට රිමෝට් learningලෆෝම් තියනවා ය ලටෆෝම් හර වර්ලි අපිට ඉගෙන ගන්න පුළුවන්. ඉට අමතරව ඉගන ගැනීමට මේ ඉන්ටනෙට් එකේ නෙට්වක් වල ොකු සපෝට් එකක් තියෙනවා ඕන තරන් රිසෝස වාට හයාගන්න පුළුවන් වගේ නොලේජ්ක ෂයා කරගන්න පුළන් අනිත් අයිගේ නොේච් එකක වට ගන්න පුලුවන් වඩ වෙබබක්ෂස් කරන්න පුළුවන්. එක දෙයක් තමයි අපි නෙටවක් වල නෙට්වක් පවිච්චිල්ල කරන්න ඉගෙන ගන්න එක. එතනින් ඉහාට ප්‍රධාන වශයෙන් අපි කරන දෙයක් තමයි කමිනිකේට් කරනවා කමිනිිකේෂන් එක. ඊමේල් එකක් වන්න පුළුවන් ඒක වොයිස් කමිනිකේශන් එකක් වන්න පුළුවන් එහම නැත්තං අපිට කියන්න පුුවන් ඒක වීඩියෝ කන්ෆරස එකක් දැන් මෙතන බැලුවොත් ඉමේච්චකවාට පේනවා මෙතන වීඩියෝ කන්ෆරන් එකක් වෙන්නේ ෆිසිකලි ලෝකේෂන් දෙක් එකන එක කෙනෙක්වෙනවා කම්පියට නෙට්ව එක හරහා වීඩියෝ කැන්ෆරන්සිං එකක් වෙනවා. එතනින් එහාට දැනට වාදන්නවා ස්පේෂලි මඉස්සල්ල කියපු ෙදට මේ කොවිඩ් වසන් ගත තත්ත්වත් එක් ගොඩක් ය දැන් වැඩට යන්නේ ගෙදරනම් වැඩරන්න හුර වෙලා යනවා ඇකට ගෙදරන්නම් වැඩ කරදදි. අපිට එක අවශ්‍යතා තියවාව කම්පැන අනිත් ඇත් එක ෆල්ෂයා කරන්නෙනවා එකම ඩොකමට එක වැඩ කරන්න වෙනවා. ඔය වගේ ගොඩක්දවල් එකතු වෙලා කරන්න වවා. ඇතකොට වර් කරද්දිත් මේ කොම්පිුට නෙට්වර් කහමෙනත්තන් ඉටනෙට් කියනෙ අපිට ගොඩක් වැදගත්වෙනවා. අන්තිමට තියන්නේ අපිට නටව එක හර ඉටනට හ ගේම්ලේ කරන්න පුළුවන් එක් ගැනමම් වැඩ කතා කරන්න මකද හැමඒක දන්නවා අපිට කලබ රට් වෙලා. ම්ලේ කරන්න පුළුවන් ඇතකොට මේක වැදගත්මදේ ඉටනෙට් එක නටර්ක් එකට නෙටවක් හැස්නෝබරි නෝ බන් කියන්නේ අපි නෙට්වර් එකට කනෙට්වේදී අපිට ඒකට කිසිම බාධකයක් නෑ උදාහරණයක් විදිටවා හිතල බලන්න අපි ඉන්ටනට් දදි අපිට ටයිම් එක දාලනෑ අදාළ රටේ ටයිම් එක දාල නෑ ි කනෙක්්වෙන ඩිවයිස් කදාලා වෙන්න ඔට මොබයිල් ෆෝර්න එකින් ටබ්ලට් PC එකෙන් ඔගේ කම්පියට එකකක් ලක්්ටප එක ඕනම ඩිවස්ස එකකින් ඉටනේ එකකට කනෙක් වෙන්න පුළුවන්. ඕනම කෙනෙක්ට කනෙක් වෙන්න පුළුවන් ලෝකේ ඕනම තැනකින්.තුකට එ ඩවයිස් ෆම්නිවෙයා ඕනම තැනකින් ඕනම කෙනෙක්ට ඕනම වෙලාවක කනෙක් වෙන්න පුළුවන්.ඒනිසා අපි කියවා මොඩර් නටවකලට අපිට අපිට බෞන්ර එකක් නෑ කියලා මොඩර් නටවක්වලට අපිට කිසිම බෞන්්ර එකක් නෑ ඕනම වෙලාවක ඕනම විදිියකට කනෙක් වෙන්න පුළුවන් ඉළඟට ප්‍රධානමදේ ඔයා දැනගන්න ඕන කම්පියුටර් නෙට්වර් එකක් ගත්ත හම මේක තියනෙන ප්‍රධාන කොම්පොනට් පොනවා ද කියලාැ අපි බැලුවොත් මෙතන ඩයිග්‍රම් එකක් තියෙනවා මේ ඩග්‍රම් එකේ සමහර කොම්පොනට් හයිලයිට් කරලා තියෙනවා මෙන් ලිම ගත්තොත් ඕනම කම්පටර් නිෙට්වර් එක තුනක් තියෙනවා නම්බවන් කෝම්පොනට් එක ඩිවයිසස් මේ කම්පියටර් නටර් එකගේ ඩිවයිසස් තියෙනවා මොකද අපි කතා කර පවිදියට කම්පියටර් නෙට්වර්යක් හදනක ඔබ්චෙක්් එක වෙන්න මේ ඩිවයිස් අතර ඩේට එහෙමනැත්තන් රිසෝස ශයා කරගන්න එක. එතකොට ඩිවයිස් අනිවාරෙන්ම කම්පියටර් නැට්වර් එක තියෙනවා. ඊළඟට අපිට බැලුවොතුවාට පැහදිලිෝපේන මේ ඩිවයිසස් එකන එක කනෙක් කරන්න. ට එක් කේබල් පවිච්චි කරන්න වෙනවා හමනත්තම් වස් මඩියය එකක් පාවිච්චි කරන්නෙනවා එකට අපි කියන්න මීඩිය පලවෙනි කොම්පොනන්ටක නෙට්ව එක ඩිවයිසස් දෙවැනි කොම්පොනට එක මීඩියා ර අපි කේබල්ලින් ඩිවයිස් කෙනෙක්ල්ලා කැම්පියර්න නෙට්වුව එක හදලා තියෙන්නේ ඊළඟට කල්පනා කරලා බලන්න ඊළඟට අපි කරන්න මකක්ද මේකින් අපි බලාපොත්තුවෙෙන සවිස් එකක් දෙන්න සමහර වෙලාට ඒ සර්විස් එක ඊමල් එකක් වවෙන්න පුළුවන් සමරලාටක වෙබ්සයි් එකක් වෙන්න පුළුවක් ඔය විදියට ගත්ත හම කම්පියට නැට්වර්ක් එකමන්ලිම කොම්පොනන්ටුනක් තියෙනවා ඩිවයිසස් මීඩියා සහ සර්විසස් කියලා. තමේ පලවෙනි ඩයග්‍රම්මගේ ගත්ත හම හයිලයිට් වෙලා තියන්නේ ඩිවයිසස්. දෙවැනි ඩායග්‍රම් එක හයිලයිට් වෙලා තියෙන්නේ මීඩා. එතකොටවාඩට පේනවා මීඩියා පාවිච්චි කලා තියන්නේ ඩිවයිසස් ඉන්ටර්ගනෙක් කරන්න. මෙතන් දී අපි කතා කරන්නේ අපිස් සල කතාරා නෙට්ුවර්ක් එකක මෙන්ලිම කොම්පොනෙන්ට් උනක්ත්තියෙනවා. ඩිවයිසස් මීඩියා සහ සර්විසස් කියලා. අපි කතා කරපු ඩිවස් ගැනතමා මෙතන කතා කරන්න. එතකොට මේ ඩිවසස් ගත්තහම නෙට්ුවර් එක ඇත්තටම ඩිවයිසස් අපි කොටස් දෙකකට අපහු බෙදෙනවා එකක් තමයි Nවස එවට අපි කෑන්නේ හොස්ට් කියලා. Nස. ඉට අමතරව. අපි නෙට්වර්කං ඩිවයිසස් කියලා තව කැටගර එකක් ගන්නවා. දැන් ඉමේච්ච එකවාට බලාගන්න පුළුවන්. මුලින්ම තියන්නේ එවස් එකට ැලුවොත් මෙත තිෙනවා ඩක්ස්ටප් කම්පුට එකක් ලප්ටොප් එකක් පින් එකක් ටැබ්ල එකක් යිIPෆෝන් එකක් එතකොට බොහොම සරලව මේක පැහැදිලිකරොත් එවස් එකක් කියන්නේ. සිස්ටම් එක එන් යස කෙනෙකේ කියැන යුස කෙනෙක් පාවිච්චි කරන ඩිවයිසස් තමා එන් වයිසස් කියන සිිස්ටම් එක කැක්සස් කරදදි ාවේ බැක්සස් කරද්දි වා අයි ගන ගැනිදදි වා පවිච්චි කරන ඩිවයිසස් තමා එන් ඩිවයිසස් කියන එතරින් එහාට නෙටවර්කං ඩිවයිසස් බලින්ක් තමාම මේ ඩිවයිසස් අතර කමියනිිකේශන් එක පිට එනබල් කරලා දෙන්නෙ එකකුණ නට්වර්කංක් ිවයිසුර ටස්ක තම එන් ඩිවයිසස් අතර කමියනිිකේශණ එක නබල් කරලා දෙනක. තුන මෙතන ගත්තාහම, ස්විචස් තියෙනවා රවටස් මල්ටිලර්විච firewallල් ව රවටස් මේ ඔක්කොම අයිති වෙන්නේ නෙට්වර්කින් ඩිවසස් වලට කොමන් ලි මේ ඔක්කොමෑ වෙල්ලා ඩිවසස් හැැයි අපි කොටස් දෙකට බෙදෙනවා එන්ඩවස සහෙමනැතං හෝස්ට සහ නෙට්වර්කින් ඩයිසස් කියලා කියන්නේ බොහොම සරලවගත්තොත්සස් ල පාවිචි කරනවා නෙට්වර්කං ඩයිසස් කියන්නේ මේ නටර්කින් ඩිවසස් වලින් තමයින්සස් ඉන්ටකනට් කරලා තියෙන්නේෙ ඊළඟට අපි කතාකරපු දෙවැනි කොම්පොනන්ට් එක නටවර්ක් මඩියා මීඩියා එකක ටාස් එක තමයි නෙට්වර්ක් එකේ තියන ඩිවයිස සින්ට කනෙක් කරන එක ඩේට ට්‍රන්ස්මිශන් එක ලව් කරන්න එතකොට මේ මීඩියාය එකෙන් තමයි අප ඩේටා එක අපේ රිසෝස් එක එක ඩිවයිස් එකඳලා තව ඩිවයිස් එකකට ට්‍රවල් කරන්න. තුට මෙතන මීඩියා ගත්තහම ප්‍රධාන වශයෙන් අපි මීඩියා කැටගරි දෙකකට බෙදෙනවා ගයිඩඩ අන්ගයිඩට කියලා තුොට ගයිඩඩ් මීඩියා එකක් කියන්නේ මුොක් ද ගයිඩ මඩිය එකක් කියන්නේ බොහම සරලවගත්තත් කේබල් එකක් තුළ එකැන කේබල් එකක් ර ඩේට ට්‍රන්ස්මිශන්ය වෙනවනම් එකට අපි කියැන්නේෙ ගයිඩත් මඩියය එක කියලා ගැන අපට එතදි ත්‍රස්් එකක් තියෙනවා කේබල් එකින් එහට ඩේටයි ්‍රන්ස්මිට් වෙන විදිහක් නෑඒ ගයිඩ මඩියාය එකක් කියලා අපි කියන්නන්නේ. තකොට ගයිඩඩ මීඩියාවට උදාහරණ විදියට අපි පාවිච්චි කරන කොපකේබල් සහෆයි කේබල් අපිට ගන්න පුළුවන්. එතනි මහාට, දැනට අපි ගෙදර ඉටනට් අද එහම තං ඔෆිස්සක ඉටනෙට් ඇදදි ගොඩක් ප්‍රචලිත වෙලා තියෙන වයිෆයි කියන ටෙක්නොලෝජි එක වා අයක දන්නවා. එකනෙ ඔයාගේ ඩිවයිස එකක ඉන්ටරනේ එක්සස් කරන්න පුළුවන්. එහෙමනත්තං නෙට්ව කැක්සස් කරන්න පුළුවන්වාගේ ඩිවයිසකට කේබල් එකකින් කනෙක් නොවී. තෝට අපි ඒකට කියන අන්ගයිඩෙට් කියලා අන්ගයිඩ කිව්ව හම. එතැදි ඔයාගේ ඩිවයිස් එක සහ අනිත් දිවයිස් එක අතර ඩේට ට්‍රන්ස්මිෂන් එක වෙන්නේ වයල සිගනල් එකක් විදිහෙට. දැම් මෙතන අපි ගත්තොත් ගයිඩෙඩ් කියන කැටගරියේද අපිට කොපර් සහ ෆයි බහ වෙනවා. අන්ගයිඩ් කියදි වයල සහ වෙනවා. දැන් අපි ගත්තොත් කොපර් කියන කේබල් එකක් කොපකේබල් වර්ග දෙක් තියෙනවාොක්සිියල් කේබල් සහ ට්‍රිස්ට් පෑයා කියලා අපිස් සරහ දක කතා කනවා. කොපර්කේබල් එකක් ගත්තාහම කොපර්කේබල් එක ඇතුළේ ට එක ට්‍රන්ස්මිට් වෙන්න ඉලෙක්ට්‍රිකල් සිගනල් එකක් විදිට ඉලෙක්ට්‍රිකල් සිගනල් එකක් විදියටට බොහොම සරලව ගත්තොත් වෝල්ටේච් එකක් තමා එහා පැතට ට්‍රන්ස්මිට වෙන්න වසර විදියට රීප්‍රසන් කරන්න වා දන්නවා මේ මේ සිිටම එකගේ දන්සර ටස්මිට වෙන්න ඩිජිටල් සිගනල් එකක් ගොට ඒ එක රප්‍රසන් කරන්න වෝල්ට් ලල් එකකි. එතනිින් එහාට ෆයිබ කේබල් ගත්තට පස්සෙවාගේ ඩේට එක රිසිවට යන්නේ අනිත් පැතට ට්‍රරන්ස වෙන්නේ ලයි් ව එකක් වි. ලයිට් වේව එකක් විදිහටතකට බොහොම සරල දෙයක් එතැදි තමා ඔයාට වැඩිම ස්පීඩ් එක කැචිව් කරන්න පුුවන් ෆයිබවලදි. මොකද ලයි් වේව් එකක් විදිර තමා ඩේටක ට්‍රස්මිට් වෙන්න. එතනිින් හාට වයිලස් ටෙක්නෝලජිය එකේදී අපි පාවිච්චි කරන්නේ සාමාන්‍යෙන් අපි කතා කරන රේඩියෝ ෆ්‍රීක්වන්සි එකක්. එකයන්නේ ඔයා සාමාන්‍ය ටෙලිවිෂන් සිිටම් රේඩියෝ සිස්ටම් වලදිී පාවිච්චි කරනවා ෆ්‍රීවන්සි එක. ෝ ්‍රීකවන් ඒ විදිහෙම සිිස්ටර්ම එකක් මෙතන පාවිච්ව වවා හැබයි ්‍රීක්වන්සි වැලි විදියටට පාවිච්චිවෙන්නේ 2.4ගහහ 5Gහට කෙන වැල් දෙක මෙතදි අපි කතා කරන්නේ දැන් අපි ඉස්සල්ල කතා කරා මීඩා ගැන මීඩියටයිප් දෙකක් කතා කරා ගයිඩඩ අන්ගයිඩ් කියලා ගයිඩඩ වලද අපි කොටස් දෙකක් කතා කරා කොපර්සාහෆ කියලා දැම් මෙතන අපි කතා කරන්නේ යන්නේ කොපර් කේබ ගැනයි ට කොපර්කේබල් එකක් ගත්තහම මේ කොපර්කේබලින් තමා නෙට්වර්ක්වල අපි වැඩිපුරම යුස් කරන්නේ එකට එක හේතුවක් තියෙනවා අපට අපි ෆයිබෙක් කම්පයක් කරද්ද කොපල ගාන ටිකක් අඩුවේ ගැනෙ කොපර්ලින් නෙට්ුවර්ක්කයක් කරදදි යන වියදම අඩු එක හේතුවක් අනිත්ක තමා මේකෙද අපිට පොඩි ප්‍රශ්නයක් තියෙනවා කොප මඩියාය එකක් පවිච්චි කර්දි කොප මීඩියාය එක අපි යවන්න හැමවලේම ඉෙක්ට්‍රිකල් සිගනල් එකක් එක ෝල්ටේච් එක.ට ඔයා දන්නවා ඉලෙක්ට්‍රිකල් සිගනල් එකක් වෙනස්වෙන්න පුළුවන් ඉන්ටෆරන් සිගනල් එකක් අවතේ ැනෙ මම. යවන සිගනල් එක ඒ විදදිහටමට ්‍රෙස්නේෂන් එක යන්න ඇතුව ට්‍රන්ස්මිෂන් එකේදී. වෙන බාධකයක් කාවුත් වෙන සිගනල් එකක් කාවුත් ඒකත් එක්ක මික්ස් වෙලා මම යමන ඩේට එක වෙනස් වෙලා ඩෙස්නේෂණ එකට යන්න පුළුවන්. අන්නේ චලන්ජික මේ කොපකේබලිින්වල අපිට තියෙනවා. සහ ඊළඟට මේක තියන ලිමිටේෂණ එකක් තමයි. අපිට අවශ්‍ය තරන් දුරට කොපවලි නෙට්වක් කරන්න බැහදැම් මෙතදි අප ඉස්රහ දිගෙන ගන්නවා. ට්‍රිස්ටට් පයා කියලා කේබල් වර්ගයක් ඒ කේබල් එකේ මැක්සිිමම් ලන්ත එක මීට ස අයි අපිට යවන්න පුළුවන්. එතනිින් එහාට අපි කතා කරන කොක්සිියල් කේබල් ගත්තත් ඒ වගත් ලිමිටේෂන් තියෙනවා. මෙතන්ද තියෙන්නේ අර මම ඉස්සල කතා කරපු ඉෙක්ට්‍රොමැක්නටි ඉන්ටෆරන්ස් කියන කතන්දරෙක් කොහොමද කොප කේබල්යකට බලපාන්න කියලා මේ ස්ලයි් එකවාඩ පේනවා. මේ තියෙන්නේ මම යවන්න බලාපොත්තු වෙන පෝ ඩිජිටල් සිගනල් එකතකොට වට level up down1 එවිදිට මගේ ට ඩිජිටල් සිගනල්ලගේ පැට් එක තියෙනවා. අපිතම මේක කොප කේබල් එකකින් යනවා ඒත් එක්කම කොප කේබල් එකට ඉන්ටෆන් සිගනල් එකක් එෙනවා මෙන්න මේ විදිේ සිගනල් එක. කට මේ සිගනල්ස් එකතු වෙලා අන්තිමට රිසිීවට යන්න මෙන්න මේ විදිී සිගනල් එකේ ැනෙ මම මෙතන ඔපු පියෝ ඩිජිටල් සිගනල් එක රිසිීවට යන්න නෑ ඉටෆීරන් සිගනල්ල එකත්තක එකතු වෙලා එක වෙනස් වෙනවා. ඒ වගේ වෙනස්වීමකදි සමහර වෙලාවට මම සීරෝ කියල යපු ඩේට එකක් ඩෙස්නේශන් එකට එක කියලා වෙනස් වෙලා යන්න පුළුවන් එතකොට මම යාපපු ඔරිජිනල් ඩේට එකනෙවෙයි ඩෙස්නේශන් එකට ගිහිලතියෙන්නේ වෙනස් වෙච්ච ඩේට එකක්. ඒ අපිට කොපර් කේබලිංවිවලදි තියෙන චැලන්ච එක. ඇතරම අප රියල් එෙන්වාරමටගේ කොප කේබල් ගැ කරොත් ගොඩක් වෙලාට නැට්වක්වල ටස්ටපියයා කේබලින් පවිච්ච වෙනවා. ට මේ කේබල් ඉන්ස්ටෝල් කරද්දි. අපි මේ කේබල් ලේකරද්දි ස්පේෂල් කේසින් ඒවට පාවිච්චි කරනවා. අපි සාමාන්‍යෙන් කරන්ට් ලන් එකක් එක් මික්ස් කරල්ලා. ඩල් කල්ල මේ ඩේට කේබල්ල එකක් යවන්න නෑ ඒ වගේ දේවාල් ඉන්ඩස්්‍රේදී පාච්චි වෙනවා මේ වගේ ඉන්ටෆරන්ස එක පුළුවන්තරන් අඩු කරගඩ. මෙතදි පෙන්නල තියනෙ මොනවද අපිට සාමාන්‍යයෙන් දකින්න ලැබෙන කොපර් කේබල් වර්ග කියල ඇතකට ප්‍රධාන වශයෙන් කොපකේබල් වර්ග දෙකයි තියෙන්නේ එකක් තමා ටවිස්ටෙට් පයා. ත් පයා කියන කේබල්ල එක මංහිතන්ය යාල හැමෝම දැකල ඇති මේ කේබල් එක මේ කේබල් එකේ මේ තියන්නේ ටවිස්ටට් පයා නෙට්වර්කං වලට ගන්න කේබල් එක මේ ටවිස්ටට් පපයා කියන එකේ තේරුම කේබල් දෙක් ටවිස්ට් වෙලා තියෙනවා කියන එක දැ මෙතනවාට පේන පයාහතරයි එතකොට ටවිස්ටඩ පයාා එකක ටවට් වෙලා යන පො එකක් තියන්නේ නෙට්වර්ක් වලට ගන්න පයා හතරක් තියෙන කේබල් එක. හැයි තක තියා ගන්නමට් විටට්යා කේබල් තියනවා ප්‍රයා පණහා සීය දෙසය තියන කේබල් තියන්න පුුවන් නෙට්වර්කන් වලදදි කොමන්්ලි පාවිච්චි කරන්න මෙන්න මේ කේබල් එක එතකොට මේක කැටගරිත් දෙකක් තියෙනවා ගැන වර්ග දෙකක් තියෙනවා එකක් අන්ශිල්මිට පයා එක ශීිල්ඩ් වෙලානා අයකට අපි ගැනෙ අන්ශිල්්ට විට් පයායප කියලා සහ ශීල්ඩට් විස්ට් පයා කියල වර්ගයක් තියෙනවා දැන්වා බැලුවොත් මේ කේබල්ල එකේදී පයා හතර වෙන වෙනම ඇද යන ශීරිල් එකකින් වෙෙන් වෙලා තියනවා ශීල්ඩෙට් කියලා කියනවා ඇත ොට ඇත්තරම මේ දෙ ගත්තහම මේ කේබල් එක පාවිච්චි කරන්න පුළුවන් ගොඩක් හොඳයි හැබැයි ප්‍රශ්න තියන කේබල් කොස්ට එක මේකට වඩා ටිකක් වැඩි එතනින් ඉහාට ගොඩක් වෙලාට අපි දැකල තියෙනව මේ කොක්සිියල් කේබ ලක නෙටර්ක් ලෑන් නට්ුවක්වල කොමන්්ලි පාවිච්චි වෙන්න නැහැ ඉස්සර පවිච්චුනා දැම්පාවිච්චි වෙන්නේ නැහැ මේ හරියට වවාගේ ගෙදර යන ටව න්ටනා කේබල් එක මේ කතා කරන්න කොක්සිියල් කේබල් එක කියලා මේක දැනට නෙට්වක් වලදි පාවිච්චි වෙන අවස්ථාව ගැන කතාකරොත් ටවර්ස් වලදි ඒ න්නේ ටෙලිමිනිකේන් විස් ප්‍රයිඩර්ස් ලලා සිිගනල් ට්‍රස්මට කරද්දි ටවර්ස් වලදි වගේ තැන්වලදි සිගනල් ටවර්ස් වලදි මේේබ පාවිච්චි වෙනවා සාමාන්‍ය ර් තැම් මෙතන් දී අපි කතා කරන්න යන්නේ අපි කතා කරපු අන්ශිල් විට් පයා කේබල් එක යුපි කේබල් එකක් ගැන කොට මේ මගේ අතේ තියෙන්නේයුප කේබල් එකක් මංවාට පැහැදලි කරපු විදිහට මේ යපි කේබල් එක මේ විටට් පියා කේබල් එකේ පයා හතරක් යෙනවා මේ තියෙන පෙයා හතර මේක ඇත්තටම කලස් හතරකින් එන්න මෙතන තියෙනවා බ්ලු greeීන් බ්‍රව් ඔරේච් කියන කලස් හතරවාට පේෙනවනං මෙතන මේ හැම පයා එකක්ම ටවිස්ට් වෙලා ගිහිලතයෙන්නේ ඇතර මේ විදිර ටවිස්ට් වෙන්න හේතුවත් ඉෙක්ට්‍රෝමැක්නටික් ඉන්ටෆීරන්ස් එක අඩුකරණ එක ට මේක තමා සාමාන්‍යයෙන් අපි නෙට්වර්ක් වලදී වැඩිපුරම පාවිච්චිකන්න කේබල් වර්ගේ ට්‍රස්ටට් පයා කියන කේබල් එක U කැටගර එක ගඩ මේ කේබල් එක පාවිච්චිකරද්දී දැන්. වා දන්නවා මේ කේබල් එකින් අපි කරන්නේ නෙට්වර්ක්් ඩිවයිස් දෙකක් න්ටකනෙක්් කරන එක තකොට මේ නට්වර්ක් වයිස් එකක් ඉන්ටකනෙක්් කරද්දි අපිට ස්පේෂල් කනෙක්් එකක් පාවිච්චි කරන්න නවාඒ කනෙක්් එකට අපි කියන්නේ RG45 කනෙක්් එක කියලා මේ තියෙන්නේ කනෙක් එක එතනින් එහාට මමවාට මේකට ක්‍රරිම් කරපුඒ ෆික්ස් කරපු කේබල් එකක් පෙන්නන්නම් මේ තියෙන්නේ සාමාන්‍යයෙන් අපි පාවිච්චි කරන්න නැට්වර්ක් වලදි පාවිච්චි කරන යා කබල් එකක් මේ ඇත්තටම ෆක්්‍රිටට කේබල් එකක් මැනුවල් ක්‍රීම් කරපු එකක් නෙවෙයි මේ කේබල් එක තමා අපි පාවිච්චි කරන්න ඩිවයිස් දෙකක් ඉන්ටර්කනෙක් කරන්න මංවාට මුලින් පැහැදිලි කරපු විදිහට අපි නෙට්වර්ක් එකකද නෙට්වර්ක් එකකදී අපි ඩිවයිස් දෙක් ඉන්ටකනෙක් කරදදි ඇත්තටම මේ ඉන්ටකනෙක්ෂන් එකට පාවිච්ිරනවා ඩිවයිස් එකේ තියෙන නෙටවර්ක් කාඩ් එක මේ තියන්නේ නෙටවක් කාඩ් එක යි මේ නෙට්ව කඩ් එක තමා මේබල් නෙටකාඩ් අපි මු ඩිවයිස් දෙක් තියෙනවා කියලා තුට ඩිවයිස්කේ නෙටවර්කාඩ් දෙ එකක් තියනවා මේ ඩිවයිස්ක ඉටකනෙක්් කරන්දි අපි කරන්නේ එක ි නටකාඩ් එකට කේබල්ල එකකෝ එවිදිර කනෙක්රනවා නත් දිවයිස් එකේ නටවකාඩ් එකකත් කේබල එකෝඔ විදි කැක් නො විදිර තමා නෙට්වක්ට් හැෙන්න තොට මෙතන මම කල්ලා තියන්නේෙ පලවෙනි පිය එකඉන්දර දෙවැනි පි එකට ඩරෙක්ලි කේබල්ල එකක් කනෙක් කරලා. එහෙම නැතුව අපිට තව ක්‍රමයක් තියෙනවා මේ දෙක කෙනෙක් කරන්න ස්විච් කියන ඩිවයිස් එකක් කර හ පිස්සර හදේක කතා කරන්නවා මට මෙතන්දිවාට පැහැත්ලි කරන්න ඕනකම තියෙන්නේ. අපි මීඩියයක විදිහයට පාවිච්චි කරන ටවස්ටෙට්පයා කේබල් එක ගැන මේක තමා සාමාන්‍යයෙන් වැඩි පුරම අපි පාවිච්චි කරන කේබල් එක මේ කේබල් එකේ එච් එකේ හැම වෙලේම තියෙන්නේ RRC45 කියන ටයි් එක කනෙක්ට එකක්. පයා හතරක් තියෙනවා එකන ඇත්තටම කේබල් අටක් මේක ඇතුළේ තියෙනවා ඩේට ට්‍රන්ස්මිෂන් එකට අපි පාවිච්චි කරන මෙතදි කතා කරලා තියෙන අපි කතා කරපු ඉස්සල්ලත් විස්ට් පයා කේබල් එකීම ශිල්ඩට් කියෙන ටයිප් එක ශීල්ඩ්ටයි් එක වෙනසවාට පයනවා හැම පෙයා එකක්ම කව වෙලා එනවා ඊට අමතරව ත වුට ජැකට් එකක් තියෙනවා තුොට මේකේ ැන්යු කේල්ල ස්DP කේබල් එකයි කම්පයා කරද්දි. මේක තියෙන වාසිය තමා ඉස්සල් අපි කතා කරපු UDP කේබල් එකට වඩා මෙයා ඉලෙක්ට්‍රෝමැක්්නෙටික් ඉන්ටෆීරන් එකට ඉලෙක්ට්‍රෝමක්නෙටික් ඉන්ටෆීරන් එක නිසා මේ කේබල්ලේදී. ඩේටවලට වෙන්න පුළුවන් හානිය ගොඩක් අඩුයි මොකද වෙනවෙනම කේබල් කව වෙලා යන්නන්නේ ජැකට්වලින් කව වෙලා යන්න එක තමා තියෙන. ඩවන්ච් එක ඉස්සල කතාගරපු RRT45 කනේ එකම මෙතන්ට පාවිච්චිරන්න ලුවන් මේ කේබල්ල එකට ගියා කියලා කනෙක්් එක වෙනස් වෙන්නේ නෑ කිසිම විදිහකින් එකම කනෙක්් එක පාවිච්චි වෙන්නකම දේ මේ කේබල්වලට යන වියදම වැඩි ඉලෙක්‍රමක්නටි ඉට ෆීරන් එකට මෙයාට කරන්න පුළුවන් හානිිය ගොඩක් අඩුයි Uු එකත් එක්ක කම්පයා කරද්දි මෙතන්ද පැහැල්ලි කරලා තියෙන්නේ පාාවල තියන කැටගරිට ටික ඇත්තරටම ටස්ටට් පයාා කේබල් වා දකින තවස්ථාවක් තමයි වගේ ගෙදර ටඩින ටිෆෝන් සිිටම් එකක් තියෙනවානගේ කියන කේබල් ටෙලිෆෝන් ස්ටම්ම එකක් තියෙනවනම් වගේ ගෙදරටන කේබල් ටෙලිෆෝන් සිස්ටම්ම එකේ තියන්න ටවස්ටට් පයා කේබල් එකක් ඒක ඇත්තරම කට් 3්‍ර කියන කැටගරයක. ඒක ඇත්තටම පො දෙකයියෙන්නේ. ඊළඟට කැට්ෆ කියලා තියනවා කට්ෆ ඒ කියලා තියෙනවාට්ටෙ නොවිදියටට කේබල් කැටගරි ගොඩක් තියෙනවා. ඇත්තටම මේ කැටගරිවල වෙනස් වෙන දේ තමා කැටගරික වැඩිවෙන්න වැඩිවෙන්න කේබල් එක ගෙනියන්න පුළුවන් ඩේට ප්‍රමාණය වැඩියේ ගැන මේ කේබල් එක තියන බෑන්් විත්ත එක හෙමනතැන් ස්පීඩ් එක වැඩ දැවවාගේ ගෙදර තියෙන සාමාන්‍ය ටෙලිෆෝන් කේබල් එකේ අපිට ඩේට ට්‍රන්ස්මිට කන්න පුලන් 10 ප කියන ස්පීඩ්ඩ එකෙන් විතරයි. මන් දැන්වාට පෙන්න්න පු මේ කේබල් එක මේ කැට්සිික්ස් කේබල් එක මේකේ mbප කියන ස්පීඩ එකට. ට්‍රස්මට කරන්නපුුවන් සාමාන්‍යෙන් දැනට නිට්ුවක් වලදි අපි පාවිච්චි කරන්නේ මෙන මේ විදිේ ටටට්පයා කේබ. මෙතදී පට දකින්න පුුවන් කොක්ියල් කේබල් අපි කතා කරපු දෙවැනි කොප කේබල්ටයිප් එක කොක්ියල් කේබල් එහෙමනත්තැන් අපි බහම සරලව කිවෝ අපි ගෙදර පාවිච්චි කරන TV ඇන්ට කේබල් එක ට මේක ඇත්තටම මොඩර් නුවක් වල ලෑන් නව ඇතුල පාවිච්චිවෙන්නන්නේ නැහැ. මේ කේබල් එකක් ගැන කතාකරොත් අප අපිට කතා කරන්න තියෙන්නේ මෙයත් පාවිච්චි කරන්නේේ‍රකල් සිගනල් එකක් data ට්‍රස්මිශන් එකට. මේ බොහොම ෆලෙක්සිබල් කේබල් එකක් සාමාන්‍යයෙන් මේක කොපකෝ එකේ ගේච්චක වෙනස් වෙනවා. එකන්න මේ කොපකෝ එකේ ගේේච්චක වෙනස් වෙනවා. අපිට තියෙන අවශ්‍යතාවයා අනුව ගොඩක් වෙලාාවට. ිමි විස් ප්‍රවයිඩස්ල යාලගේ ටවර්ස් වලට සිගනල්ලය වන්න සහ ඒවාගේ පපස්වල්ට මේකේවල් පාවිච්චි කරනවා මේකේ කව වෙලා තියෙනවා ජැකට් එකකින් සහ ඉතාමතරව වෙනම ශිල් එකකින් ඩට එක ට්‍රස්මිට් වෙන්න මේ නම්බෆෝ කියල පෙන්නල තියෙන කොපර් කන්ඩක් එක ඇතුළෙන් තමා ඇතකොට ඉන්ටෆින්ස් මේේ නැත්ත ැහැ ඉන්ටෆීරන්ස් මේත් තියනවා එක ලෙවල් එකකට දන්වලට කතා කරන්නේ යන්නේෆ Opප්ික්හේබ ගැනත්තටම අපි කතා කරපු ගයිඩඩ මීඩියවල සකටයි් එක පලවෙෙන එක කොප මේ ෆයිබ ගැන කතා කරන්න එතකොට අපි මුලින්ම කතා කරපු විදිහට මේකෙදී. ඔයාගේ dataේටයික ට්‍රස්මිට් වෙන්නේ ලයිට් වව් එකක් විදිහට. අපිට දැනට තියෙන නැට්වක් වල තියන හොඳම ඩට ට්‍රස්මිශන් මෙත් එක ෆ Opපටික් හේදුව. මේකේ බොහොම වැඩි දුරකට ඩේට ට්‍රන්ස්මිට් කරන්න පුුවන් කිිෝමට ගානක් දුරට ඩේ ට්‍රස්මිට කන්න පුලුවන් මේ කේබල් හරහා. සහ අපිට ලොකු බෑන්ඩ්විත් එකක් ඩේට ට්‍රස්මිෂන් එකේදී ගන්න පුළුවන් එකැන හයි බෑන්්විත් හයි ඩිස්ටන්ස් කියන ඇඩවන්ට් එක මේෆකේබල් වල තියෙනවා. තව ලොකු ඇඩවන්ට් එකක් තියනවාම් මේෆකේබල් වලෆකේබල් එක ඩේට ට්‍රස්මිශන් එක වෙන්නේ. ලයිට වව් එකක් නිසා මේෝ ට්‍රන්ස්මිෂන් එකේ දේ කැනෙ ෆයිබ එකකින් ඩේට ට්‍රස්මිෂන් එකක් වෙද්දී ඉලෙක්ට්‍රෝමැක්නටක් ඉටෆේරන්ස එකක් තිබ්බ කියලා කිසිම විදිහකින් ඩේට එක වෙනස්වෙන්න නෑ මොකද මෙතන යනන්නේ ලයිට් වව් එකක් මේ ට්‍රන්ස්මිෂන් මෙතට් එකේදී එතකොට ඇත්තටම කම් පැරිසණ එකක් විදිහයට ගත්තහම අපි කොප එක සහ මේ කේබල් එක කම්පයා කරද්දි. මේක තමා අපිට යන්න තියන හොඳම සොලිවිෂ් එක ඇත්තරම මේක අපි පාවිච්චි කරනවා. බිල්ඩින් එක ෆලෝස් අතර ඩේට ට්‍රන්ස්මිෂන් වලට පවිච්චිරනවා. ඉට අමතරව දැන්වා දන්නවා S එක ගත්තු තයාලා ගෙදරටම Sල් ඔෆිස් එකඉල වගේ ගෙදරටම ෆයිකේබල් කනෙක්ටවිටිය එක දෙනවා. ඉන්ටනෙට් අදදිි පාච්ිනවා ට අතව කම්පණක් ඇතුළේ බිල්ඩින්න එක ඇතුළේ ෆලෝස් අතර ඩේ ට්‍රස්මිශණ එකට පාවිච්චි කරනවා එහෙම නැත්තං අපිට රික්වාමන්ට එකක් තිබ්බොත් මීට සීකට වඩා දුරකට ඩේට එකක් ට්‍රස්මිට් කරන්න අනිවාරෙන්ම අපිට තියෙන එකම සොලූෂණ එක මේ ෆයිබකේබල් එක. Fiveකේබ ගත්ත හම 5කබලේදී එකන්ලිම ටයිප් දෙක් තියනවා සිල්මෝඩ් මල්ටමෝඩ් කියලා අපි බලමු ොකක්ද මේ දෙක සහ වෙනස්කම් මෙතන කතාගලා තියන්නේසිgle Moෝඩ 5කබල් එක ගැනසිgle Mo 5කබ සාමානයෙන් අපි පාවිච්චි කරන්න ලෝ ස් data ට්‍රස්මින් වලට ලෝ ස් dataටස්මින් වලට මේකට යන කොස්ට එක මල්ටිමෝඩ්ඩ ග ගත්තහම මේකට යන කොස්ට එක ගොඩක් වැඩ ස්පන්සිව ටෙක්නෝජිය එකක් ලේස ටෙක්නෝජි එකත් එක්ස්පසි සහ ඒ එකක තියන ඇඩවන්ටච්ච එක අපිට ලොකු දුරකට ඩේට එක ට්‍රන්ස්මිට් කරන්න පුළුවන්. එතනින් එහාට තියෙනවා ටෙක්නෝලජිය එක මල්ටිමෝඩ් 5 කියන එක මල්මෝෆ කියන ටෙක්නෝලෝජිය එකේදී. අපි සාමාන්‍යයෙන් අපිට කිසිම ප්‍රශ්නයක් නැතුව ටන්ජවි.ප.ගේ බෑන්ඩවි එකක් ගන්න පුළුවන් හැබැයි මේ අපි පාවිච්චි කරන්නේ චෝඩ ඩස්ටන්ස් ට්‍රස්මිෂන් වට සාමාන්‍යයෙන් මෙතන කියල තියෙන විදිට ඩ්‍රොප් එක අඩුවෙන් අපිට යවන්න පුළන් මීට පන්සිය පණහක් වගේ මෙතන කොස්්ට එක අතින් ගත්තොත් මෙතන පාවිච්චි කරන. ලේස ටෙක්නොලජිය එක LEDඩ ලෙස ටෙක්නෝලජිය එක ඒට යන කොස්ට එක සිංගල් මෝඩ් එකට වඩා අඩුුවයි අපි මෙහම ගත්තොත් කම්පැණ එකක් ඇතුළේ ෂෝ් ස්ටර්න්ස් ඩට ට්‍රස්මිශෂන් එකක් කරන්න අවශ්‍ය වුණු අපිට මේක මේ මල්ටිමෝඩ් කේබල් පාවිච්චි කරන්න පුුවන් කොස්ට එකනුත් මේ කේබල් වල කොස්ට එක ගොඩක් අඩුවයි මංන්වාට ෆයිබ කේබල් එකක් පෙන්න්නන්නම් මෙතියෙන්නේ. සාමාන්‍යෙන් අපි දකින ෆයිබකේබල් මේ වගේ කේබල් එකක් ටෙස්ට කරන්න ඇත්තටම කනෙක්ටිවිටි චෙක් කරන්න වෙනම ටෙස්ට් එකක් තියෙනවා බට බොහොම සරලව ගත්තොත් මේගේ කනෙක්ටවිට අපිට චෙක්කරගන්න පුළුවන් මේ කේබල් එකේ එක එන්ඩ එකකටවා ලයිට් එකක් ගැහුව නගේ කැෙ ෆෝන් එක හරි ටෝච් එක ඔන් කල් ඇල්ලුව නම් මේ පැතන්ගේ ලයිට් එකේ විදිහට මහට බලාගන්න පුලන් ලේසිීම් අපිට. ේබල්ල එක ෝකේද නැද කෙලේ වගේ බොහොම සරල දෙයකින් චෙක්කරගන්න පුළුවන් එකම දේ මේ ෆයිබ කේබල් මතක තියාගන්න අංශක අනුවට නවන්න බෑ ගොඩක් වෙලාවට කේබල් එක ඇංගල් කන්නවනං බොහොම අඩු ඇගල් එකින් තමා කේබල් එක ඇගල් කල්ලා ගන්න එහෙම නතුව අරාපි පාවිච්චි කරපු දැන් අපි ගත්තුොත් මේට ්‍රස්ට්පයා කේබල් එක මෙහම නැව කියර කිසි ප්‍රශ්නයක් වෙන්නේ ට්‍රිස්ටපයා කේබල්ල එක මෙහම නැවට කිසිම හනියක් වවෙෙන නෑ හැබැයි ෆයි කේබල් එකට ආයේදකරොත් මේ කේබල් එක ඩැමේ් වෙනවා කියන එක මතක තියාගන්න මේ ට්‍රස්ටට්පයා කේබල් එක අපිට ලේසියම් ක්‍රීම් කරන්න පුළුවන් ටූල් එක පවිච්චි කරලා හැබැයි මේ වගේ කබල් ක්‍රීම් කරන්න ස්පේශල් ස්කිිල් එකක් ඕන සහ ස්පේශල් ටූල් ිට් එකක් ඕන. දෙෙත් මතකතයා ගන්න කම් පැරිසන් එකක් විදරනකේබල් දෙ එක ගත්තවොත් හොඳුම සස්ලූෂන් එක වෙන්න ෆයිබ එකට හේතුව මේක ඉලෙක්ට්‍රෝමක්නටික් ඉන්ටෆරන්ස් වලට කිසිම හානියක් නෑ ඉන්ටෆීරන්සය එකකාව කියලා ඩේට ලොස්් එකක් එන්නේ නැහැ සහ අපිට මේකින් හො බෑන්ඩ්විත් එකක් හොඳ ස්පීඩ් එකක් ලේසියම්ම ගන්න පුළුවන්. මෙතන අපහු කතා කලා තියෙනවා ෆයිබෝප්ටික් කේබල් වල යුසේජ් එකක ගැන යුසේජ්ජ එක ගත්තහම එකක් තමා. න්ටප්‍රයිස් නටවක් වල ෆයි ප්ක් කේබල් පවිච්චි වෙනවා බැක්බෝන් කේබල් වලට බැක්බෝන් කේබල් කිය මෙතන කතා කලා තියෙන්නේ ඔයා හිතන්න ෆලෝස් පහක්තියන බිල්ඩින්න එකට ෆලෝවයි අපි කනෙක් කරන්න ඕනෙතකට බැක්බෝන් කේබල් එකට අපිට පාවිච්චි කරන්න පුළුවන් ෆයිකේබල් එහෙමනත්තන් කම්පැනක බිල්ඩන් කීපයයක් තියනවා තැනින් තැන මේ බිල්ඩින්න් සතර කමිනිකේශන් එක නේබල් කරද්දි ලොකු බෑන්ඩවි එක අපි ට්‍රන්ස කරගන්න ඕන මීට ලොකු ගානක දුරකට අපිතු මීට දෙසියක් දුර තියන බිල්ඩින් දෙ එකක් ඉන්ට ගෙනෙක් කරන්න ඕන අනිවාරෙන්වාට යන්න වෙන්නේ ෆයි කේබල් වලට මේක තමයි ටෙක්නෝජය එක ස්ලට පාවිච්චිරන ෆබර්තුද හෝම් කියන ටෙක්නෝලජිය එක බොඩ්බෑන්් ටෙක්නොලොජිය එකක් දැනට ලංකාවේ ගොඩක්හොමන් වෙලා තියෙනවා. එතනින් එහාට අපේ ලංකාවට ඉන්ටරනේෙන්නේ සබබැරෙන් කේබල් හර හා එතදිත් පාච්ි වෙන්නේ බල් මේ කේබල් සමහර වෙලාවට කිලෝමී පන්සිය දහා ඒ වගේ ඩිස්ටන්ස්වල්ට යනෆේබ අපි ඒ ගැන සරහදි කතා කරනවා මෙතන වාලට බලා ගන්න පුළුවන්ෆප්ටි කේබල් සහබ අතර එක න්න නොමල් කොපකබල් සෆපටික් කේබල් අතර කම් පැරිස එක ගතකොට මේ කම් පැරිස එක බැලුහම සපෝට් කරන බෑන්විත් එක වයිස් ගත්තහම වැඩිපුරම බෑන්විත් සපෝට් කරන්නේ හයි බෑන්ඩවිත් සපෝට් කරන්නේෆ. එතනින් එහාට ඩිස්ටර්න්ස් එක ගත්තහම අපිට මමවාට ඉස්සල පැහැදි කරපු විදිහට Uප. ටවිස්ටපයා කේබල්ලින් මැක්සිිමම් යන්න ළලන් මීට ස අයි හැබැයි ගොඩක් ඊට වඩා දුරට ගෙනයන්න පුළුවන් කේබල් එකක් මේක කිලෝමිට පණහා සීය ඒ වගේ ඩිස්ටන්ස්වට පවා. තියෙනවා එක ප්‍රශ්නයක් නෑ ඩිස්ටන්සෙ ගැන ොර වෙන්න දෙයක් නෑ ෆබක් යනවන තුට ඉලෙක්ට්‍රෝමක්නටක් ඉන්ටෆරන් එක ලොකු හානියක් වෙනවා යවාය පාවිච්චිකරොත් ෆබප්ක් යනවනම් ඒක හානියක් වෙන්න නැති තරම් එකම දේ මේකට යන කොස්ට එක අතින් ගත්තොත් අඩුම විදමකින් වාට නෙට්වර්ක් කරගන්න පුලන් ු කබලින් 5ප් යුතුවාට ය වියදම ගොඩක් වැඩි සහ අපි මේක සේට්ටි ගැන හිතන් ඩෝවන මේක එබලින් කර්දි. සේ්ටි ෆ්‍රිකෝෂන් වැඩිපුර පාවිච්චි කරන්න වෙන අපිට ෆයිවෝප්ටික් යද්දි මේ ටෙක්නොලජිය එකකත් එක් කොස්ට එකතිං බැලුවහම ලේසිෙන් වැඩේ කරගන්න පුළන්වෙන්න ගොඩක් වෙලාට යකේබල්වලින් ඒ එක නිසා ගොඩක් වෙලාවට අපි කම්පැනි ඇතුළේ නෙට්වක්වට පාවිච්චි කරන්නේ යුප කබල් බට් ඩිස්ටර්න්ස් එක වැඩි නම් මීට සයට වඩ ලොකු බෑන්වි එක ට්‍රන්ස්මිට් කරන්න ඕෝනෙනං අපිට අනිවාරෙන්යන්න වවා ෆයි බොප්ටික් කිය ටෙක්නෝජය එකත් එක්.